ITN මධ්‍යහන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර මම දිනුෂිකා ප්‍රමෝදා ප්‍රථමයෙන් නවදහනේ පුවත් සිරස්තල වෙත සහරන්ගේ අනුගාමිකයා මුදා ගන්න පොලිසියට අල්ලස් දුන් සැකකරු උදැලේ ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු නිර්දේශ ව්‍යාප්තික කිරීමට කැබිනට් අනුමැතිය චිත්‍රපට සංස්ථාව මගින් සිනමා ශාලාවලට මත්පැන් අලවි බලපත්‍ර ලබා දීම අතිටු වෙයි. ශ්‍රී ලංකාව හා ජපානය අතර ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක්. පාකිස්තානයේ පල්ලියක් අසල බෝම්බ පිපිරීමක්. ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ සැකකරුවෙකුට ඇප ලබා ගැනීම සඳහා හොරෝපතාන පොලිස් ස්ථානාධිපතිවරයාට අල්ලස් ලබා දීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අද දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරු වන සහරාන් හෂීම් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ අබ්දුල් මලික් මොහොමඩ් නියාස් නැමැති සැකකරු අත්අඩංගුවට පත් වූයේ පසුගිය 28 වනදායි. ඔහු ලබන 14 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. 14 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමේදී මෙම සැකකරුට ඇප ලබා ගැනීම සඳහා පොලිසිය සහය ලබා දෙන ලෙස ඉල්ලා හොරෝපතාන පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබා දීමට පුද්ගලිකව උත්සාහ කර තිබෙනවා. ඒ අනුව පොලිසිය අල්ලස් කොමිසමට ඒ බව දැනුම් දීමට තීරණය කළා. අදාළ ලක්ෂ 5න් අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් ලක්ෂ 2කමාරක මුදලක් ස්ථානාධිපතිවරයාට ලබා දෙන අවස්ථාවේ අල්ලස් කොමිසමේ විමර්ශන ඒකකයේ නිලධාරීන් මගින් සැකකරු අත්අඩංගුවට ගෙනුණා. මෙම සැකකරු හොරෝපතාන ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සිෂාන් නැමැත්තේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ජනාධිපති විද්වත් කමිටු වාර්තාවේ නිර්දේශ නොපමාව ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළා. තවත් යෝජනා කිහිපයකට කැබිනට් අනුමැතිය හිමි වුණා. ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ නිර්දේශ ලබා ගැනීම සඳහා විද්වත් කමිටුවක් පත් කළේ ජනාධිපතිතුමායි. ඒ රාජ්‍ය අමාත්‍ය ඉරන් වික්‍රමරත්න මහතාගේ සහභාගීත්වයෙන්. එම කමිටු වාර්තාවට අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මූල්‍ය සහ ආයතනික ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු නිර්දේශ කිහිපයක් ඇතුළත් එම නිර්දේශ නොපමාව ක්‍රියාත්මක කළ යුතු බවට ජනාධිපතිතුමා කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා. පරිපාලක සභා ආඥා පනත සංශෝධනය කරනවා. යම් ආයතනයකට කොන්ත්‍රාත් සේවකයන් බදවා ගැනීමේදී ස්ථිර සේවකයන්ට සිදුවිය හැකි අගතිදායක තත්ත්වයන් වළක්වා ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ පරිපාලක සභා ආඥාපනතේ 59 අ වගන්තිය මේ අනුව සංශෝධනය කෙරෙනු ඇත. ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට එළඹීමටද කැබිනට් මණ්ඩලය තීරණය කළා. මේ අතර සැකකරුවන් හා චූතිත තැනැත්තන් අවශ්‍ය අවස්ථාවලදී පමණක් පෞද්ගලිකව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පනත් සංශෝධනය කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් සති දෙකකට වරක් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී එම රැදවුවන් බන්ධනාගාර නිලධාරීන් මෙන්ම ජනතාවද සැලකිය යුතු අවධානමකට ලක්වනවා. ඒ අනුව විශේෂිත අවශ්‍යතාවන් යටතේ අදාළ චෝදිතයන් පෞද්ගලිකව අධිකරණයට පැමිණීමේ අවශ්‍යතාවෙන් නිදහස් කිරීමට නව නීති ගෙනීම අරමුණයි. ඒ සඳහා සකස් කර ඇති කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළා. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ නඩත්තු ධාරිතාව ශක්තිමත් කිරීම ආරක්ෂාව වැඩි කිරීම ආදී ව්‍යාපෘති ක්‍රියාවට නැන්වීම සඳහා අවශ්‍ය අරමුදල් ආසියා සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීම පිණිස වන යෝජනාවකටද කැබිනට් අනුමැතිය හිමි වුණා. ජාතික චිත්‍රපට සංස්ථාව මගින් සිනමා ශාලාවල මත්පැන් අලවි බලපත්‍ර සඳහා නිර්දේශ ලිපි නිකුත් කිරීම අත්හිටු වීමට රජය තීරණය කළා. සිනමා ශාලා තුල මත්පැන් අලවිසල් ස්ථාපනය මගින් ප්‍රේක්ෂක සංඛ්‍යාව ඉහළ නැන්වීම අපේක්ෂා කළද මත්පැන් හා දුම්වැටි භාවිත කරන්නන් හේතුවෙන් අනෙකුත් ප්‍රේක්ෂකයන් අපහසුතාවට ලක්වීම ඊට හේතුවයි. මේ අතර එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සිනමා ශාලා සංවර්ධනය සඳහා මූල්‍ය ණය පහසුකම් පුළුල් කිරීමේ ව්‍යාපෘතියකටද කැබිනට් අනුමැතිය හිමි වුණා. විවිධ වර්ගයේ ගිනි අවි සඳහා යොදා ගන්නා පතරොම් දහසකට අධික සංඛ්‍යාවක් සහ ගිනි අවි කොටස් කිහිපයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණා. දිවයිනපුරා සෝදිසි මෙහෙයුම් අකණ්ඩව සිදු කෙරෙනවා. පතරොම් දහසකට අධික සංඛ්‍යාවක් සහ ගිනි අවි කොටස් අත්අඩංගුවට ගැනුනේ නවකමු තුන්නන්දහෙන ප්‍රදේශයේදී. සැකකරු මෙම ද්‍රව්‍ය රැගෙන අතුරුපැදියකින් ගමන් කරමින් සිටියේදී ලැබුණු උතරතුරකට අනුව නවකමු පොලිසියයි වැටලීම සිදු කළේ.
සැකකරු අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් කිලුනොච්චිය මුක්කාපන් ප්‍රදේශයේ ගෙවත්තක වල්දමා තිබේදී සොයාගෙනුණා. RPG වර්ගයේ බෝම්බයක්, ගිනිඅවි කොටස් 8ක්, C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය ඇතුළු අවි ආයුධ සහ යතුරු පෙදියක් ඒ අතර වුණා. සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකුද අතරං කොට ගැනුණා. කිලුනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයට ඇත් ශ්‍රී ලංකා විසුවන පාබල බලණියයි වැටලීම සිදු කළේ. පාසල් වල ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් සිසුන්ගේ පැමිණීමේ වර්ධනයක් පවතින බව වාර්තා වනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු පාසල් වල ආරක්ෂාව මේවන විට තහවුරු කර තිබෙනවා. පාසලට ඇතුළු වන ගුරුවරුන් හා සිසුන් විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමටයි ආරක්ෂකංශ කටයුතු කරන්නේ. ඒ හේතුවෙන් ආරක්ෂාව පිළිබඳ කිසිදු සැකයක් ඇති කර නොගත යුතු බව විදුහල්පතිවරුන් පෙන්වා දෙනවා. නව පාසල් වාර්ය ආරම්භක දිනේ සීමිත දරුවන් පිරිසක් පැමිණියද මේවන විට එහි වර්ධනයක් දක්නට හැකි. සෞන්දා පටන් ගත්ත දවසේ ඉඳලා පැමිණීම නම් පොඩක් අඩු වුණා. නමුත් දිනෙන් දින ශිෂ්‍යයන්ගේ වර්ධනයක් අපිට පේන්න තියෙනවා. අපේ පාසලේ වැඩ කටයුතු අපි සාමාන්‍ය පරිදි කරගෙන යනවා. ගුවන් හමුදාව මගින් හොඳ ආරක්ෂාවක් පාසල දීලා තියෙනවා. මුළු පාසලම පරීක්ෂාවට ලක් කරා. දෙමාපියෝ වැඩි පිරිසක් එනවා ඒ ආරක්ෂාව තහවුරු කරන්න. ගුරු භවතුන් ඉන්නවා, ආශිෂ්‍යයන් ඉන්නවා. ඉතින් පාසල පැත්තෙන් හොඳ ආරක්ෂාවක් තියෙනවා කියලා අපිට පැහැදිලිවම කියන්න පුළුවන්. මේ අතර ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සහය මත පාසල්වල ආරක්ෂාව හොඳ තත්ත්වයක පවතින බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. කොළඹ ප්‍රදේශයේ පාසල් කිහිපයක ආරක්ෂක කටයුතු පිළිබඳ සොයා බැලීමට එක් වූ අවස්ථාවේදී ඒ මහතා මේ බව කියා සිටියේ. මේ දරුවන් තමයි අපේ සම්පතේ තියෙන නිසා මම හිතන විදිහට මේ අවස්ථාවේදී ඒ අම්මල තාත්තල දරුවන්ට කිසි බයක් ඇති නොවන විදිහට කටයුතු කිරීම තමයි අපි කරගෙන යන්නේ. දිවයින බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක සුළු වැසි සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. අද දිවයින බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින්නේ. ත්‍රිකුණාමලයේ සිට මලකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල තනින් තන වැසි හෝ විගුරුම් සහිත වැසි ඇතිවේවි. දිවයින වතාවන අනිකුත් මුහුදු ප්‍රදේශවල තනින් තන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ විගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. දිවයින වතාවන මුහුදු ප්‍රදේශවල සුළං ඊශාන දිශාවෙන් හමනවා. සාමාන්‍යයෙන් සුළඟේ වේගය 60 කිලෝමීටර 30-40 අතර ගයක් ගන්නවා. මන්නාරම සිට පුත්තරම හරහා කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටිනිට 60 කිලෝමීටර 45-50 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒක එමුහුදු ප්‍රදේශ විටිනිට තරමක් රළ වීමේ හැකියාව පවතින. විගුරුම් සහිත වැසි ඇතිවන විටින ප්‍රදේශවල තාවකාලිකව තද සුළ නැතිවීමේ හැකියාවක් පවතිනවා. ඒක එමුහුදු ප්‍රදේශ තාවකාලිකව රළ වෙන්න පුළුවන්. පාස්කෝ ඉරිදා ප්‍රහාර වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිමය පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නේ ඉල්ලා ගොනුකොළ තවත් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළා. ඒ ලබන 21 වනදා එය සලකා බැලීමටයි. පෙත්සම ගොනු කර තිබුණේ කොච්චිකඩේ දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය මේදා සිරිමාන ශිෂ්‍යාවගේ සහ ඉමේෂ් සිරිමාන ශිෂ්‍යාගේ පියායි. බුද්ධ්‍යංශ තොරතුරු මගින් පොලිස්පතිවරයා දැනුවත් කර තිබියදීත් එම ප්‍රහාර වැළැක්වීමට කටයුතු නොකිරීම නිසා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ. හිටපු අගවිනිසුරු සරත්තෙන් සිල්වා මහතා අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් ගොනු කර ඇති පැමිණිල්ල ජූනි මාස 28 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. ප්‍රසන්න ජයවර්ධන, මුරුදු ප්‍රනාන්දු, EAGA අමරසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේ ප්‍රසන්න ජයවර්ධන මහතා පැමිණිල්ල විභාග කිරීමෙන් වැළකී සිටින බව දැනුම් දුන්නා. මෙම පැමිණිල්ලට පාදක වී ඇති පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් තමා ඇතුළු විනිසුරු මඬුල්ලක් නොවැම්බර් මාස 13 වනදා තහනම් නියෝගයක් නිකුත් කර ඇති බැවින් මෙම පැමිණිල්ල විභාග කිරීමට තමන් නුසුදුසු බවට හැඟී යන බවයි විනිසුරුවරයා පැවසුවේ.
එබැවින් මෙම නඩුව වෙනත් දිනයක සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින ලබා දුන්නා. මේ අතර අදාළ පැමිණිල්ලට එරෙහිව මූලික විරෝධතා ගොනු කර ඇති බව සරත්තෙන් සිල්වා මහතා පැවසුවා. පසුගිය දෙසැම්බර් 3 වනදා මරදාන හන්දියේදී ජාතික එකමුතුව සංවිධානය කළ රැලියකදී කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කර ඇති බවටයි මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ. මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා ඇතුළු 3 දෙනෙකු පැමිණිල්ල ගොනු කර තිබෙනවා. රටවෙනුවෙන් එකට සිටිමු අම්පාර දිස්ත්‍රික් ජාතික සංවර්ධන වැඩසටහන අද 3 වන දිනටත් ක්‍රියාත්මකයි. ඒ පිළිබඳ වාර්තාවක් ගෙන එන්නේ එහි සිටින අප මාණ්ඩලික වාර්තාකරු ඉන්දික තුෂාර. මෙමෝදෙදී මා සිටින්නේ දමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ. මෙමෝදෙදී ඉඩම් ඔප්පු බෙදා දීමේ වැඩසටහනක් පැවැත්වෙනවා. මේ ආකාරයෙන් අද දවස පුරාවටම වැඩසටහන් ගණනාවක් අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වුණා. රටවිනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 20ක විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධ ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ආයතනය අද පෙරවරුවේ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. මීට අමතරව ශ්‍රී ලංකා කජු සංස්ථාව කජුපැල බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේද සහභාගීත්වයෙන්. අම්පාර දමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඉඩම් ගැටළු විසඳීමේ සේවාවක් සහ ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. පරිසරය පවිත්‍ර කිරීමේ වැඩසටහනද අද දිනේත් ක්‍රියාත්මකයි. ඊයේ දිනය තුළ මහජන ව්‍යාපෘති 989ක් ක්‍රියාවට නැංගුණු අතර ඉන් ප්‍රතිලාභ ලැබූ පිරිස 131,000කට අධිකයි. ග්‍රාම ශක්ති මද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්, ස්මාර්ට් ශ්‍රී ලංකා, දරුවන් සුරකිමු, ආහාර සුරක්ෂිතතා වැඩසටහන් ඇතුළු ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති රැසක්ද අද දිනේත් ක්‍රියාවට නැංවෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ආරම්භ වුණ රටවෙනුවෙන් එකට සිටුමු ජාතික සංවර්ධන වැඩසටහනේ තවත් වැඩසටහන් රාශියක් අද සවස්වර පුරාවටත් ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා. අප සූදානම් අපේ රාත්‍රී 6:30 ප්‍රධාන පුවත් විකාශයේ මේ පිළිබඳ තොරතුරු ගෙනෙන්නට මම දැනට සමු ගන්නවා දමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට ශමිල් ආනන්ද සුලින් පෙරේරා සමගින් මම ඉන්දික තුෂාර. ප්‍රතිදස්ත්‍ර පනත් කෙටුම් පත මූලික අයිතිවාසිකම් ආරක්ෂාවන එමෙන්ම ලොව දියුණු රටවල පවතින ආකාරයේ පනතක් බව ජනාධිපති නීතිඥ නිශංක නානක්කාර මහතා පෙන්වා දෙනවා. ITN තීරණයේ වැඩසටහනට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස, නීතිඥ සුදර්ශන ගුණවර්ධන යන මහතුරුන්ද මෙම වැඩසටහනට එක් වුණා. ඒ පනත ගෙනාවේ නිශ්චිත කරුණක් අරබයා. ගෝලීය ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වෙලා තියෙන අවස්ථාවේදී ඒ ත්‍රස්ත ප්‍රහාරයෙන් ගැලවෙන්නේ කොහොමද කියලා අපි වික්ෂිප්තලා ඉන්න අවස්ථාවේදී මේක අදාළ වෙනවා. ඒකට මේ ගෝලීය ප්‍රශ්නයකට ගෝලීය උත්තරයක් අවශ්‍ය වෙලා තියෙනවා. මේක කලක් තිස්සේ කරගෙන ගියපු ක්‍රියාවලියක් ඇතුලේ හදන්න පටන් ගත්ත නීතියක්. හැබැයි මේ ක්‍රියාවලිය තුල යනකොට මේ ක්‍රියාවලිය අසමත්කමක් ආවා. මේ මානව අයිතිවාසිකමුත් ආරක්ෂා වෙන ගමන් හැබැයි ත්‍රස්ත ක්‍රියා වලට විරුද්ධව ප්‍රතික්‍රියා දක්වන්න පුළුවන් ක්‍රමයක් අවශ්‍යයි කියන ප්‍රස්තවාදීලකින් පනත ගැන තව දරුණු නීතියක්. ඒ දරුණු නීතියේ සමහර වෙලද කරන්නත් බෑ දැන් තියෙනවා. ඒ වගේම දැන් තියෙන එක කරන්න ගියත් මානව අයිතිවාසිකම් වල ප්‍රශ්න මතුවෙනවා. ඒ නිසා මේ දෙකටම ආමන්ත්‍රණය කරලා නීතියක් ගේන්න පුළුවන් කියලා. මේ ත්‍රස්තවාදී වැළැක්වීම සඳහා කිසිම නීතියක් කොමන් නැහැ කියලා නිකන් අර අප්‍රායෝගික තැනකට එන්න අපි සූදානම් නැහැ. දැන් මේ පනත ඉදිරිපත් කිරීමේදී විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගේ නියමී ප්‍රතිතාමයක ඉදිරිපත් කරන්නේ. ඔවුන් එක්ක අපි එකඟතාවයේ අනුව මේක ඉදිරිපත් කළා. ත්‍රස්තවාදී ඇතිවීම සඳහා තිබෙන සමාජ තත්ත්වයන් සියල්ලම ඉතුරුලා තිබෙද්දී ඒකට නීති නැතුව යන්න දෙන්න ඕන කියලා අපි කියන්නේ නැහැ. සවාද වැලකීමේ පන්තේ තීන්නේ ඒක ලංකා භූමිය ඇතුළත විතරයි ක්‍රියාත්මක වෙන්න පුළුවන්. දැන් ලෝකෙ වෙනස් වෙලා. මේ පන්ත ගෙනාවේ ඉඳන් මේ 79 දැන් අවුරුදු 40ක් ගිහිල්ලා. නැතුව මේ ත්‍රස්තවාදයේ වළක්වන්න ගෙනාව පනතක් නෙමෙයි මේක. ත්‍රස්තවාදයේ වළක්වන්න ඕන නම් මේ හදිසි නීතිය ගේන්න පුළුවන්. හදිසි අවස්ථාවක් පවතෝ හදිසි නීතිය ගෙනල්ලා මැඩලන්න පුළුවන්. ත්‍රස්තවාදයේ මැඩලන්න ඕයි හදිසි අවස්ථාවලට ප්‍රතිත්‍රස්ත පන්ත අදාළ කරගන්න ඕනේ නැහැ. ඒකට වෙනම නීති තියෙනවා. ත්‍රස්ත පනත කියන්නේ ඊටාම හොඳ පනතක්. මේ ලෝකෙ ගේන්න පුළුවන් දියුණු රටවල් පාවිච්චි කරන හොඳම මූලික අයිතිවාසික රැකෙන විදිහේ හොඳම පනතක්. මේකට නිකන් බය වෙන්න කිසිම හේතුවක් නැහැ. පක්ෂ වේද අමතක කර රටක් ලෙස එකතු වී කටයුතු කළ යුතු මොහොතක ඇතැම් දේශපාලනඥයන් ජනාධිපති වීමේ සිහින දැකීම ඉතාම අවාසනාවන්ත තත්වයක් බව අමාත්‍ය රංජිත් මද්දුම පණ්ඩාර මහතා පවසනවා. මුත්තල හා වැල්ලවාය ප්‍රදේශවල සේනා දළබ ඕදරෙන් වගා හානි වූ ගොවින්ට සහ සුලිසුලන් තත්වෙන් හානියට පත් නිවාස හිමිකරුවන් සඳහා වන්දි මුදල් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. සේනා දළබ ඕදරින් වගා හානි වූ ගොවින් 1107 දිනෙකු සඳහා රුපියල් 1,200,000 ක මුදලක් ප්‍රදානය කෙරුණා.
තවත් අර්ධහානි සිදු වූ දස දහසකට ආසන්න ගොවීන් පිරිසකට වන්දි මුදල් ලබා දීමට අවශ්‍ය පියවර ගැනුණා. නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අද කියනවා විපක්ෂ කට්ටිය බුද්ධිආංශ මර්ධනය කරා කියලා. මම මේ පාර්ලිමේන්තු ඉච්චුව වෙන තැන් වල ඇච්චුවා. අපි කවදාවත් අපේ ආණ්ඩුවෙම කළ නැහැ. අපිත් මේ රට ආදරේ මිනිස්සු. මෙතන වෙලා තියෙන බුද්ධිආංශේ වැරද්දක් නෙමෙයි. මෙතන වෙලා තියෙන බුද්ධිආංශේ තොරතුරු වලට ක්‍රියාත්මක නොවුනේ. හැබැයි මේ ප්‍රශ්නෙකදී රටේ සියලුම පක්ෂ සියලුම නායකයෝ සියලුම දේශපාලන සියලුම ප්‍රවේශියෝ රට ආරක්ෂා කරගන්න එකට කටයුතු කරනවා. මේ වගේ වෙලා කරන්න ඕන රටේ කට්ටිය එක්කව වෙලා මේවට මූණ දෙන එක. අද ඒක නෙමෙයි මේගොල්ලෝ කරන්නේ. මේගොල්ලෝ අද දේශපාලන වාසි ගන්න යනවා. සමහර ජොලියෝ මේ කාසේ ජනාධිපතිවරයෝ විදියට නැතිවරණ ඉදිරිපත් කරන අපේක්ෂක විදියට ප්‍රකාශනපත් කරනවා. ඒක නෙමෙයි මේ වෙලාව කරන්න ඕන රටක් විදියට පක්ෂ පාට වලින් තොරව ભેද වලින් තොරව මේකට මුහුණ දෙන්න ඕන. විපක්ෂය පණ ඇති විදිහට කටයුතු කළ යුතු බවට කාදිනල් හිමිපාණන් පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා. අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමග පැවති සාකච්ඡාවේදී උන්වහන්සේ මේ බව අවධාරණය කළ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ. කාදිනල්තුමා හම්බ වෙන්න ගියා. කාදිනල්තුමා අපිව සාදරයෙන් පිළිගත්. පැයකට වැඩි කාලයක සාකච්ඡාවක් කළා. ඒ සාකච්ඡාව තුළ එතුමාගෙන් ප්‍රතිරාවය වුණේ මෙන්න මේ මේසය තුලින් ප්‍රකාශ වෙන කරුණවල තොරතුරු මතවාදය. කාදිනල්තුමා එකක් අපිට කිව්වා. විපක්ෂය නම් මීට වඩා පණ ඇති විදියට වැඩ කරන්න. මේ බලන් ත්‍රස්තපනසක් වෙනවා. මේ වාට මෙහෙම බුරුලෙන් ඉඳලා හරියක් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිපත් කිරීම සඳහා වෙසක් දිනේදී වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ජාතික හෙළවරුමේ සම සභාපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටිනවා. එම පක්ෂයේ බත්තර මුල්ල ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම ඉල්ලීම සිදු කළා. පූජ්‍ය රන්පත්විල විමල රතන ස්වාමීන් වහන්සේද මෙහිදී අදහස් පළ කළා. අපි හිතනවා වෙසක් උත්සවය අඳුරේ තබන්නේ නැතුව අවස්ථාවට ගැළපෙන ආකාරයට වෙසක් උත්සවය සැමරිය යුතු වෙනවා. මිනිස් ජීවිත බිලිගන්නා අන්තවාදී ත්‍රස්තවාදී සහ මුලින්ම පරාජය කිරීම මේ වෙසක් දිනේ අදිෂ්ඨානීය බවට අපි පත් කරගමු. ඒ සඳහා අපි මෙවර තොරන් අත්හිටෙව්වාට කමක් නැහැ. දන්සල් නැවැත්වුවාට කමක් නැහැ. අපි යෝජනා කරනවා සෑම මාවතක්ම සෑම වීතියක්ම බෞද්ධ කොඩිවලින් සරසලා වෙසක් වල අසිරිය රටට කැන්දෙන ලෙස. මේ ත්‍රස්තවාදය ලංකාවෙන් පමණක් නෙවෙයි ලෝකෙම තුරන් වෙන්න කියලා අදිෂ්ඨානයක් ඇති කරගෙන ඒ සීල ගුණෙහි පිහිටලා ඒ ප්‍රතිපත්ති පූජාවල් වල යෙදෙන ගමන්ම දජ පතාක වලින් විදුලි බුබුලු වලින් මේ ලක් දෙරණ සැරසීමට අපි වග බලා ගන්න ඕනේ. රටේ ආරක්ෂාව වෙනුවෙන් සියලු දෙනා එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව කොළඹ දියෝකීසියේ සහ ලංකා සභාවේ සභාපති ඩිලෝරා ආර් කනගසබේ රදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කෙරුණා. එෙහිදී අදහස් දැක්වූ ගරු ජයනාත් පණ්ඩිතරත්න පියතුමා. අපගේ රට අන්ධකාරයට ඇද දැමූ මහත් කම්පනකාරී ඛේදනීය සිද්ධියක් ලෙස පාස්කු ඉරිදා සිදුවීම ගන්නට පුළුවන්. මේ රට මේ ආකාරයෙන් දිගින් දිගටම වියවුල් සහගත ලෙස ලේවැගිරීම් දක්වා යන ගමන නතර කිරීමටත් අපගේ දූ දරුවන්ට අපේ රටේ අනාගතය පිළිබඳ යම් බලාපොරොත්තුවක් ඇති කිරීමටත් තා ඉක්මනින් අවධානය යොමු කොට ක්‍රියා කළ යුතුයි. එනිසා ඉවසිලිමත් යුක්තිගරුක සහ සාමයෙන් යුතු දේශයක් ගොඩනැගීමටත් ඒ සඳහා වැඩ කිරීමටත් අපි සැම යහපත්ව එකසිතින් එකතු වෙමු. දැන් අවධානය ක්‍රීඩා තොරතුරු වෙත. ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වන වරටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ පළමු අවසන් පූර්ව තරගයේදී චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. So there you are, three times IPL champions on the left, Mumbai Indians taking on CSK. චෙන්නයි පෙර තරගයේ කාසියේ වාසිය දින පළමුව පන්දුවර පහර දීමට චෙන්නයි කණ්ඩායම තීරණය කළා. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවර 20 අවසානයේ කඩුලු 4ක් දැවි ලකුණු 131ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවර 18යි පන්දු 3ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවි ලකුණු 132ක් ලබා ගනිමින් තරගයේ පහසුවෙන් ජය ගත්තා. සුරේන් කුමාර් යාදව් නොදැවි ලකුණු 71ක් ඉනිමට එක් කළා. මේ අනුව තරගයේ වීරයා සම්මානයේද ඔහුට හිමි වුණා. අවස්ථා තුනකදී ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම සමත්ව සිටිනවා.
මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ මහේල ජයවර්ධනයි. ලසිත් මාලිංග එම කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්න නවනවා. ඒත් සමගින් I-10 මධ්‍යහන පුවත් විකාශය නිමවට පත්වනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk